විශේෂයෙන්ම ගොඩක් රටවල් වල දියඇලි ආශ්‍රිතව නාන්න දෙන්න ඒවා තියෙන සුන්දරත්වය බලන්න. මොකද දියඇල්ලක් කියලා කියන්නේ හැම වෙලේම ආකාර තුනකින් වතුර වැඩි වැඩි වෙන්න පුළුවන්. මොකද එක අපි දියඇල්ලක ගමනාන්තය බැලුවොත් එහෙම උඩ කඳ උඩින් නිදන් පල්ලෙහාට වැටෙනවා. නමුත් එතනින් උඩ ඒ ආරම්භය ඇවිල්ලා වෙනම දිස්ත්‍රික්කයක වෙනම පළාතකින් ඒ වතුර ටික ආරම්භ වෙන. ඒතර ඕනෑම වෙලාවක අධික වැස්සක් හින්දා දියඇල්ලේ වතුර වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම දියඇල්ලේ උඩින් ගලක් වගේ දෙයක් ඕන වෙලාවක පල්ලෙහාට එන්න පුළුවන්. ලී කොටයක් එන්න පුළුවන්. ඒ වගේම ජලපහර වැඩි හින්දා ගලක් ඈත් වෙන්න පුළුවන් රැඳිලා තියෙන මේ ගලක් මේ වතුරේ පාර උඩ. ඉතින් ඕනෑම වෙලාවක කොතරම් හොඳ ලස්සන දියඇල්ලක් වුණත් දියපාර කොතරම් කුඩා වුණත් ඕනෑම වෙලාවක උඩින් ක්ෂණික ජලපහරක් ඇවිල්ලා ඔබ කොතරම් පිහිනුම් ශූරයෙක් වුණත් ඔබව ගහගෙන යනවා එම ජලපහර. ඉතින් දියාලි ආශ්‍රිතව ලොකු අනතුරු වැඩිවීමක් තියෙනවා. ඒ වගේම එදිනෙදා මං කිව්වා මේ කරදී මිරිදිය කර්මාන්තේ ඉන්න ධීවරයන්ට මේ දැනුම නැති බව. ඒ වගේම තව හේතුවක් තමයි විශේෂයෙන්ම මේ සෞඛ්‍ය අමාත්‍යාංශය වගේම ආපදා කර්මාන්තය මධ්‍යස්ථානයේ මේ දැනුවත් කිරීම රාශියක් කරනවා. මේ ලයිෆ් චෙකට් නැත්තම් අපි කියනවා personal flotation devices නැත්නම් PFD සඳින්න කියලා කියනවා. ඒතකොට ලංකාවේ ජනතාවගේ අතර මතයක් තියෙනවා ලයිෆ් ජැකට් එකක් අඳින්නේ පීනන්න බැරි කෙනෙක් කියලා. ඒක සම්පූර්ණ වැරදි මතයක්. ලයිෆ් ජැකට් එකක් අඳින්නේ මොලේ තියෙන කෙනෙක්. ඉතින් ලයිෆ් ජැකට් එකක් ඔබ ඇඳිය යුතුමයි අනිවාර්යයෙන්ම. ඔබ මොන තරාතිරම හිටියත් ඔබ කොතරම් පීනුම් ශූරයෙක් වුණත් ඔබ අනිවාර්යයෙන්ම ලංකාවේ නීතියකුත් තියෙනවා ලයිෆ් ජැකට් එකක් කියන නැත්නම් personal flotation device එකක් නැත්නම් අපි කියනවා මේ පාවෙන මේ කබායක් ජීවිතාරක්ෂ කබායක් අනිවාර්යයෙන්ම අඳින්න ඕනි. ඉතින් ඒ වගේ ප්‍රමිතිය පිළිබඳ යම් යම් ගැටලු තියෙනවා. කොහොම නමුත් යම් හරි ප්‍රමිතියක් තියෙන දෙයක් එතන තියෙනවා නම් මේ බෝට්ටුවේ ඔබ අනිවාර්යයෙන්ම ඇද ගන්න ඕනි. ඒ වගේම තව ලොකු ප්‍රශ්නයක් තමයි මේ වතුරත් සමග අපි නොසූදානම් නොවි සිටීම. ඒ කියන්නේ සූදානම් නොවි සිටීම. අපි හිතනවා අපි බැලුවොත් එහෙම මේ ගින්දරයි වතුරයි මම දකිනවා බොහොම සමාන දෙයක් හැටියට. වතුර සුන්දරයි ගින්දර රසනේයි අපිට දැනෙනවා ඒක අනතුරක් කියලා අපි අල්ලන්නේ යන්නේ. නමුත් වතුර ලස්සනයි අපි ආසයි දැක්ක ගමන් අපිට මේ තියෙන අනිත් එක තව දෙයක් තමයි මම පෙර සඳහන් කර ආකාරයට ලෝකේ බැලුවොත් එහෙම සෙල්සියස් අඳක 27 28 වතුර තියෙන්නේ දින 365 පුරාම. මේ වගේ අපි වගේ රටක විතරයි මම දැනුවත්ව කිසිදු රටක් නැහැ ලෝකේ මෙවැනි මේ 365 පුරාම මෙවැනි උෂ්ණත්වයක් තියෙන. ඕනෑම කෙනෙක් මේ අමන්දානන්දයට පත් වෙනවා වතුරත් එක්ක කටයුතු කරනකොට බැහැලා අපි වතුරට ඇදිලා යනවා. ඉතින් ඒකට අපි අනතුර බලන්න ඕනේ. වතුර කොයි වෙලාවකවත් අපි ඇවිල්ලා මාර්ග අනතුරක් වගේ වාහනයක් ඇවිල්ලා අපිව හප්පන් යන්නේ නැහැ. නැත්තම් කහ ඉර උඩ අපිව සුදු ඉර උල අපිව හප්පන්නේ නැහැ. අපි තමයි මේ වතුර හොයාගෙන ගිහිල්ලා මේ අනතුරට ලක් වෙන්නේ. විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා අපදා කර්මාන්ත මධ්‍යස්ථාන හරහා විශාල දැනුවත් කිරීමක් කරනවා ගම් වතුර සමයේ වේවා. ඒ වගේම මේ අපේ පෞල් සෞඛ්‍ය නියෝජිත වරියන් හරහා ලොකු දැනුවත් කිරීමක් කරනවා. ඉතින් එතකොට ජනතාවට ආරක්ෂාව තියෙනවා. නමුත් ඔවුන් මේ වතුර දැක්කන් පස්සේ නැත්තම් ඒකට අර තියෙන අනුතුර පේන්නේ නැති භාවයේ හින්දා ගොඩක් වෙලාවට බැහැලා අනුතුරට ලක් වෙනවා. ඉතින් ඒකින්ද සූදානම් වෙලා ඉන්න ඕනේ. වතුරත් එක්ක හැමතිස්සෙම යම්කිසි ඍණාත්මක සංකල්පයක ඉන්න ඕනේ අනුතුරක් වෙන්න පුළුවන් කියලා. අපේ කීයෙන් කී දෙනාද අනුතුරක් වෙන්න පුළුවන් කියලා වතුරක් ළඟට යන. අපි එහෙම හිතන්නේවත් නැහැ. ඒක සම්පූර්ණ වැරදි. ඒක අනිත් පැත්ත වෙන්න ඕනේ. අපි හිතන්න ඕනේ අද අපේ කෙනෙක් ගිලෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ගිලෙනවා. මොකද මේ ලංකාවේ ගිලීම් හැම එකක්ම තනියමම සිදුවන ගිලීම් නෙවෙයි. හැම වෙලේම එක්කෙනෙක් දෙන්නෙක් තුන් දෙනෙක් යාළුව කට්ටියක් නැත්තම් යම් කිසි පිරිසක් විනෝද චාරිකාවක් ගියු පිරිසක් තනියම වුණත් එදිනෙදා කටයුතු කරනකොට ගොවි මහත්මයෙක් හරි දීවරයෙක් වුණත් තනියම ඉන්නවා නම් ධන ඉස මට්ටමට විතරයි යන්නේ. එතකොට පණිට්ටුවෙන් නාගෙන ගොඩට එනවා. නමුත් තව එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි ඉන්නවනම් හැම වෙලේම වුන් පෙළඹවීමක් වෙනවා. එක්කෙනෙක් දෙන්නෙක් තුන් දෙනෙක් ඉනෝ වතුරේ ඈතට යෑම වැඩි වෙනවා. එතකොට ඔබට තේරෙනවා ඒක ඔබගේ කුසලතාවය වැඩිවීමක් නෙවෙයි සිද්ධ වෙන්නේ පිරිස වැඩිවීම විතරයි. ඉතින් පිරිස වැඩි වුණාට දන්නේ ඔබ කොතරම් පිහිනන්න පුළුවන් වුණත් වැඩක් නැහැ. ජීවිතාරක්ෂක ක්‍රම දන්නේ නැත්තම් ඔබ අනතුරට ලක් වෙනවා. ඉතින් එතකොට මේ ලෑස්ති වෙලා ඉන්නවනේ වතුරත් එක්ක යම්කිසි ඍණාත්මක ආකල්පයක ඉන්න ඕනේ. අද අපේ කෙනෙක් ගිලෙන්න පුළුවන්. ගිලුනොත් අපි මොකද කරන්නේ? සූදානමෙන් ඉන්න ඕනේ. ලීයක් පොල්ලත්තක් වෙන්න පුළුවන්, ටයර් එකක් වෙන්න පුළුවන්, පිඟානක් වෙන්න පුළුවන්, ඇඳුමක් වෙන්න පුළුවන්, කොලාත්තක් වෙන්න පුළුවන්. ඔබට අසු වෙන ඕනෑම දේ. අපි කියන්නේ තුත්තිරි ගහක් හරි විසි කරන්න පයින් නැතුව. මොකද අපිට අනතුරු දෙකක් දෙන්නෙක්ගේ ජීවිතය නැති කරගන්න බෑ. ඒකින්ද අපි කියනවා එක්කෙනෙක් හරි ගොඩ ඉඳගෙන හයියෙන් කෑ ගහන්න. අර සූදානම් වෙලා තියෙන ඕනෑම දෙයක් විසි කරන්න. විසි කරලා ඉවරලා අදාළ කෙනාව වතු මේ ගොඩට ගන්න උත්සාහ කරන්න. නැත්තම් ඔහුව දිරිමත් කරන්න. අනිත් අයෙන් අහන්න මේ කොහොමද අපි උදව් කරන්නේ කියලා. විශේෂයෙන් බහින්න ඉස්සෙල්ලා ජීවිතාරක්ෂකෝ නැත්තම් අහලා ඉන්න අපේ ගම්වාසීන්ගෙන් අහන්න. ඔවුන් දන්නවා අපි කියනවා ගම්වල මේ බිලි ගන්න ස්ථාන තියෙනවා. ඉතින් ඒ වගේ යම්කිසි
දැනුවත් කිරීමක් ඔබ පොඩි සොයා බැලීමක් කරන්න ඕනේ වතුරත් එක්ක ඒ වතුරේ තියෙන සුන්දරත්වය නැහැ උඩ තියෙන මතු පිට තියෙන සුන්දරත්වය ඒ තියෙන නිසල බව අභ්‍යන්තරයේ නැහැ ඉතින් ඒක නිසා අනුතරට ලක් වෙනවා ඒ වගේම ගොඩගත් වහාම හැකි ඉක්මනින් ඔබ કૃතිම සුසනය ඒ ජීවත් වීමේ සලකුණු නැත්තම් නැත්තම් මරණයට පත් වෙලා තියෙනවා මම හිතන්නේ අපේ වෛද්‍යතුමන් ඒ ගැන සඳහන් කරයි કૃතිම සුසනය දීලා හැකි ඉක්මනින් මේ මම කියනවා ඇත්තටම හුස්ම නැත්තම් රෝහල හරි අපේ මේ 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 ගිලන් රතේ හරි අපි ළඟට ගෙන්න ගන්න ඕනේ අපි කොයි වෙලාවකවත් මේ ලෙඩ අරගෙන එතනට දුවන්න හොඳ නැහැ මොකද මේ CPR නැත්තම් අපි කියන හෘද පුප්පුෂීන පුනරුත්ථාන නැත්තම් බාහිර හෘද ස්පන්දනය કૃතිම හෘද ස්පන්දනය බාහිර මේ පපුතරපුම ලබා දීලා ඔහුගේ හදවත ක්‍රියාකාරීව තියාගෙන මොළයට රුධිරේ ගමනාගමනේ සිද්ධ කරන්න ඕනේ. ඉතින් ඒ හරහා තමයි මේ 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 අදාළ කෙනාව අපිට මේ මේ ප්‍රകൃති තත්ත්වයට අරගෙන අපිට මේ මේ ඒ ජීවිතේ බේරාගෙන මේ හැකියාව තියෙන ඉතින් ඒක නම් නැවත නැවතත් කියනවා මේ දීගිලින් වළක්වා ගැනීමේ දිනය සමගාමීව කරන වැඩසටහන් අනුව අපි කියන හැම වෙලෙම ඔබ මේ මේ අර තරුණ පිරිස ගැන අපේ වෛද්‍යතුමා සඳහන් කරේ එතනත් මට කාරණාවක් කියන්න ඕනේ. ඇයි තරුණ පිරිස ගිලෙන්නේ? මොකද්ද හේතුව? ඔවුන් බොහෝ දුරට විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ නැත්නම් යම්කිසි දැනුවත්භාවයක් තියෙන මේ ඔවුන්ට හිතීමේ හැකියාවක් තියෙන පිරිස. ඔවුන් දන්නව අනතුරු ඇයි ගිලෙන්නේ? බොහෝ දුරට ඔවුන් කරන්නේ ඔවුන් පිහිනුම් තටාකයක පිහිනලා යම්කිසි සුළු දැනුවත් වීමක් වෙලා තිනවා. ඔහු හිතනවා පිහිනුම් තටාකය වගේම තමයි මේ ස්වභාවික ජලාශය. ඔහු පැනලා ඔහු කියනවා මට මම ස්විමින් පූල් එකේ මීටර් 3-400ක් පීනනවා මට මෙතන මීටර් 50ක් පීනන්න පුළුවන් කියලා. එතකොට ඔහු පැනලා පීනනවා. එතකොට ඔහු යම්කිසි පුරෝකථනයක් කරලා තිනවා තමන් ගැන. එතකොට මෙතන තියෙන ලොකුම අනතුර තමයි ඔහු අනතුරට ලක් වෙන වෙලාවේ ඔහුට අමාරුයි මේ දියපාරත් එක්ක දිය සුලියත් එක්ක ඒ දිය ඇදීමත් එක්ක අපි කියනවා කරන්ට් එකක් කියලා නැත්නම් රිප් එකක් කියලා කියනවා. ඒ වෙලාවේදී ඒ එක පැත්තකට වතුර ඇදීමක් සිද්ධ වෙන්නේ. ඔහුට නැවත ඔහු උත්සාහ කරන්නේ ඒ ගියපු පැත්තටම ආයෙ එන්න කොයිම වෙලාවකවත් මේ රිප් කරන්ට් එකක් එක ප්‍රතිවිරුද්ධ අතර පීනන්න බෑ. කොතරම් හොඳ පීනුම් ශූරයෙක් වුණත්. එතකොට ඔබ ඔබ ගැන යම්කිසි අදිටක්සේරුවක් ඔබගේ මිතුරන්ට යාළුවන්ට කියලා තියෙනවා. එතකොට ඔබ උත්සාහ කරනවා කොහොම හරි එතනින්ම ගොඩ එන වෙන තැනකින් ගන්න එන්න උත්සාහ කරන්නේත් නැහැ. මොකද තමන්ගේ අභිමානයේ ප්‍රශ්නයක්. එතකොට ඔබ අවසාන හුස්ම දක්වා සටන් කරනවා එතන ඉඳන් ඔබට ගොඩට එන්න බැරි වෙනවා. මොකද ඔබේ ශක්තිය සම්පූර්ණයෙන්ම දියවැලත් එක්කම මේ මේ නැති වෙලා යනවා. ඒකින්ද ඔබට යම් අපහසුයක් තියෙනවා නම් කෑ ගහලා ආධාරය ඉල්ලන්න ඔබේ ශක්තිය තියෙන වෙලාවේ. එතකොට අනිත්‍යයටත් ලේසි මේ බේරගන්න. ඒ වගේම දිය පාරට ප්‍රතිවිරුද්ධව කොයි වෙලාවකවත් ඔබ පිහිනුම් කරුවෙක් හැටියට ඔබ දැකලා ඇති අනුතරුටපත් වෙච්ච ගොඩක් අය ඉන්නවා. ප්‍රතිවිරුද්ධ අතර පීනන්න යන්න එපා. හැම දිසෙම ඒ දියේ ගලා යෑමත් එක්කම යන්න. ඒ පැත්තටම යන්න. සමහර ලාවට දියමට වෙන්නත් පුළුවන්. ඒ පැත්තට යන්න ගිහිල්ලා ඔබ ඒ පාවෙන විදියට ඔබට යම් හැකියාවක් තියෙන හින්දා පොඩ්ඩක් එහෙම රැඳී ඉන්න. එතකොට තව කෙනෙක් ඇවිල්ලා උදව් ඉල්ලන්න පුළුවන්. ශක්තිය ඉවරුනොත් එහෙම ඔබ වතුර යටට යෑමක් තමයි සිද්ධ වෙන්නේ.